දෙවියන් වහන්සේ බැරි දෙයක් නැහැ. ආමෙන් විශ්වාස කරනවා නම් විශ්වාස කරනවාද? වැඩි කට්ටිය විශ්වාස කරන්නේ නැහැ වගේ පාසුසුසන් තමයි වෙන්නේ. දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. ආමෙන්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු ස්ථානයේ ඉන්නේ අද උදෑසන. ආමෙන්. මම දවස් දෙකකට ඉස්සරහ නහවලට ගියා. එහෙ ටිකක් විරෝධතාවයක් තියෙන හින්දා මම යම් දෙයක් එතන ඒගොල්ලන්ට කිව්වා. සාමාන්‍යයෙන් කම්පැනි එක බැංකුවකින් වෙන්න පුළුවන් අලුත් බ්‍රාන්ච් එකක් අරින්න යවනවා නම් මුදල් කීපයක් එක්ක ගොඩනගල්ලත් එක්ක යවනවා නේද? එතකොට ගිල බ්‍රාන්ච් එකක් අරිනවා එතන. අලෙවි කරන කම්පැනි එක යම් කිසි දෙයක් අලෙවි කරන්න ප්‍රදේශයකට එතකොට ඒගොල්ලන් බඩමුට්ටු ටික මේ ලොරියකට දාලා බැනර් ගහලා එවනවා. අපි දෙවියන් වහන්සේ අපි වෙනකොට අපි වන්නේ මුදල් නැතුව පංගුවක් සම්පත් නැතුව ඒක අසාධාරණයක් පෙනුනට දෙවියන් වහන්සේ අපි වෙවන්නේ එයාගේ නාමයත් එක්ක එයාගේ නමත් එක්ක එයාගේ නාම තුලින් හැමදේම තියෙන හින්දා හැමදේම පුළුවන් හින්දා දෙවියන් වහන්සේ කියනවා මාව විශ්වාස කරලා යන්න ඔබට අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියලා. අඩුපාඩුවක් වුණාවත් මං ඒ අඩුපාඩුව යහපත් පැත්තට හරවන්න යනවා කියලා. ඒක අපි දැනගන්න එක අවශ්‍යයි. අපි ඉන්නේ රටේ මේ කාලේ ඉදිරි එන අවුරුද්දේ අපිට කියන්න බෑ කොයි විදියට දේවල් යන්නේ කියලා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසය කියන මාසය සබාවකට අමාරුයි. පාස්ටර්ස්ලාට අමාරුයි. ඇයි දෙසැම්බර් මාසෙ එන්න යනවා? වෙන වෙන සටහන් දාන්න තියෙනවා, ප්‍රැක්ටිස් දාන්න තියෙනවා, කාර්ය බහුලක් යනවා. ඒකත් එක්කම මේ අවුරුද්දෙම වෙන මුඩ නැති දේවල් ගැන හිතනවා. අරක කරේ නැහැ, මේක කරේ නැහැ. තග්ගාල එන්කවුන්ටර් එක කරමු කියලා. නැත්නම් වෙන දෙයක් කරමු කියලා. මුදල් ගැන බලනකොට අපි දකිනවා තියෙන මුදල් හැටියට, ඌමනා කරන මුදල් හැටියට තියෙන මුදල් එකේ අඩුපාඩුවක් තියනවා කියලා. ඒ කාරණාවල් හින්දම මම අද දේශනාවක් කියන්න කැමති. මේ දේශනාව වැඩිම මම බලනකොට තිබ්බේ අර ඉන්ට්‍රඩක්ෂන් එකක් විතරයි, අඳුරුමෙයක් විතරයි. ඔබට තිබහක් දෙන්න යම් දෙයක් ගැන. අපි දෙවියන් වහන්සේව යම් දෙයකට විශ්වාස කරනවා. ආමෙන්. දෙවියන් වහන්සේ නම් බලාපොරොත්තු වෙන්නේ අපි එයාව සෑම දෙයකටම විශ්වාස කරයි කියලා. ඒක වෙනස්වීමක් තියෙනවා. අපි වාහනයකට විශ්වාස කරන්න පුළුවන් දෙවියන් වහන්සේව. ඒ නරක දෙයක් නෙවෙයි. අපි දෙවියන් වහන්සේ අපි ඌමනාවට ආසාවට වෙන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේ කිල්ලනවට වාහනයක් ලබා දෙන්න දෙවියන් වහන්සේ, ලෝන එකක් අරින්න මොන හරි කරන්න කියලා. හැබැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි වාහනයක් ලැබුණත් නොලැබුණත් අපි ආව විශ්වාස කරයි කියලා. ඉතින් මේ අතර තමයි පරිණත භාවය තියෙන්නේ. පරිණත භාවය තියෙන මෙතන තමයි අපි අලුත් කිතුණුවෙක් වෙනකොට අපි දේවල් ඉල්ලනවා දෙවියන් වහන්සේකින්. අපි අර අර වචනේ මතක් කරනවා ඕන දෙයක් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉල්ලුවත් අපිට ලබා දෙනවා කියලා. ඒක අපි අල්ලගෙන එතන අපි ඉන්නවා දෙන්න කියලා. හැබැයි පරිණත භාවය කියන්නේ අපි බයිබලේ තව කොටසක් කියලා දන්නා මොනවා වුණක්වත් ඒක තුලින් දෙවියන් වහන්සේ යහපත් දේ එයා ක්‍රියාත්මක කරයි කියලා. ඉතින් අපි විශ්වාසය ගැන පරිණත භාවයක් අවශ්‍යයි. අපි විශ්වාසය කාලයකට තිබේ ලම්දයක් ලබා ගන්න. වෙනස් වෙනවා දෙවියන් වහන්සේ කොයි විදියේ අපිට මඟ පෙන්නුවක්වත් දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ කියන එක. එතනට ආවම අපිට ස්ථාවරයක් ලැබෙනවා. අපි එක දවසක් කඳ උඩ අනිත් දවස පල්ලෙහා ඉන්නේ නැහැ. එතකොට අපි හැමදාම උදෑසන නැගිටලා කියන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේ ඊයේ හොඳ දවසක්, ඇයි මට යහපත් දේවල් ටිකක් වුණා හොඳ දවසක්. තව දවසකට නැගිටලා කියන්න පුළුවන් දෙවියන් වහන්සේ ඊයේ අමාරු දවසක්. ඒත් මම සුති දෙනවා ඒ අමාරු දේවල් තුලින් ඔබ ක්‍රියාත්මක කරනවා මගේ යහපතට ඒක හරවනවා කියන දෙයකට. අපි එක දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා යම් දෙයක් අහන්න කියලා, බය නැතුව අහන්න කියලා තියෙනවා. ඇත්තට බය නැතුව. ඒත් කියනවා අපි තියෙන දේවල් දෙක තෘප්තිමත් වෙන්න කියලා. තියෙන දේවල් එක තෘප්තිමත් වෙන්න කියලා. මෙතන පංගුවක් කට්ටිය හිතන වෙනස් වීමක් තියෙනවා. මොකද දෙවියන් වහන්සේ කියන්නේ එක පැත්තේ මේක කියනවා, අනිත් පැත්තේ මේක කියනවා කියලා. ඇත්තට දෙවියන් කියන්නේ මැද දෙකම කරන්නේ මම තමයි.
Mava anugamana karanna wediyen wediyen mama obawa maga pennanawa kiyala. Obata ada haskama kumana vela athi? E honda deyak. Devin manse haskam karana devin mansak. Amen. Habe devin manse balaporthu wenne wenawa obe jeevithiyawa haskamak karanna. Jeevithiyama haskamak karanna. Eka loku wenasak. අපිට හාස්කමක් වෙනකොට ඒක తాවකාලිකයි ටිකක් ආ මට දන්න පුද්ගලයෝ ඉන්නවා යාත්‍නාවට පස්සේ කෝඩි ගණන් හම්බ වෙලා තියෙනවා දෙවෙනි මාස තුලින් ගෙවල් හම්බ වෙලා තියෙනවා හැබැයි අතුලන්තව වෙනස් වෙවකුන් නැති හින්දා අවුරුදු 3කින් 4කින් එවුවා විනාශ වෙලා ඒ ස්ථානෙම ඉඳලා තියෙනවා දෙවියන් වහන්සේ මගේ යා මගේ ජීවිතේම හාස්කම කරනකොට මම මේ ලෝකෙට ආදර්ශයක් වෙනවා මම යන තැනක කට්ටිය බලලා කියනවා මේ පුත්කලයා ගැන වෙනස් වීමක් තියනවා කියලා ඉතින් දෙවියන් වහන්සේ බලන දේ ඇවිල්ලා අපේ ජීවිතයේ අතුලන්තව යම් දෙයක් කරන්න එලි එලි එලියටත් කරන්න නැහැ කියලා නෙවෙයි අය අතුලන්තව යම් දෙයක් කරලා අපේ ජීවිතය හාස්කමක් කරන්න ඒක පුදුම බරප්‍රසාදයක්. ඒක තමයි දෙවියන් වහන්සේ අපිව මඩගොඩෙන් උඩට ගන්න. අයි උඩස්ථානෙ එක්කෙනෙක්ව ගත්තම එයා ඒකත් කරනවා. හැබැයි උඩස්ථානෙ එක්කෙනෙක් ගත්තම එයාගේ බුද්ධිය. එයාගේ අධ්‍යාපනය. එයාගේ හැකියාවල්. හැබැයි කස්සල ගොඩෙන් ගන්නකොට ගඳ ගන්න එක්කෙනෙක්ව ගන්න කොට උඩට ආ අපිරි එක්කෙනෙක්ව ගන්න කොට උඩට කිසිම බැරි එක්කෙනෙක්ව ගන්න කොට උඩට දෙවියන් වහන්සේ එතකොට කට්ටිය වහනවා මෙයාගේ ජීවිතේ පරිවර්තන වෙලා විදියේ මේක මෙයා නෙවෙයි මහිමය එන්නේ දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් ඉතින් ඔබ කසලගොඩේ ඉන්නවා නම් මම දන්න ඔබ නැහැ කියලා කසලගොඩේ හැබැයි යම්කිසි ආකාරයෙන් යම්කිසි පැත්තෙන් ඔබට හිතනවා නම් මේක හරි කසලගොඩක් කියලා මේක හරි ජරාවක් කියලා ඔබට බලාපොරොත්තුවක් තියෙනවා දෙවියන් වහන්සේ එතනට අත් ගසන්න කැමති වෙලා ඉන්නවා දෙවියන් වහන්සේ එතනට සේවය කරන්න කැමති වෙලා ඉන්නවා මට අද උදාහරණ දෙකක් ගේන්න කැමති මේ එන කාලේ හින්දාත් මට කැමතිම මේ මවුල් ලේඩිස්ලා දෙන්නෙක් එක්කෙනෙක් ඇවිල්ලා මරියා අනිත් එක්කෙනා ඇවිල්ලා එලිසබෙත් ඒගොල්ලන් දෙන්නටම පොදුවෙන් එක් දෙයක් තිබ්බා මොකද තිබ්බේ ඒක පොදුවෙන් දෙවියන් යේසුස් ස්වාන්සේ මේ ලෝකෙ ඉපදෙනකොට ඒගොල්ලන්ගේ පවුල එක්ක ඒ වෙනුවෙන් පාවිතු වුණා මරියා තරුණ ස්ත්‍රියක් අවුරුදු 15ක් 16ක් වෙන්න පුළුවන් වැඩි අවුරුද්දක් නැහැ ළමයි ලබා ගන්න කාලේ ඇවිල්ලා වැඩි අවුරුදු ගිහිලා නැහැ පුරුෂයෙක් නැහැ මිනිසෙක් කින් ඉඳලා නැහැ ඒ දෙවියන් වහන්සේ එයාගේ ජීවිතයයි හාස්කමක් කරනවා ඒකට අනිත් පැත්තේ ඉන්නේ වයසක කාන්තාවක් කාලයක් බලාගෙන ඉඳලා තියෙනවා යාර ළමයක් හම්බ වෙයි කියලා ළමයක් හම්බුන්නේ නැහැ දැන් යාට ළමයක් හම්බ වෙන්න කාලේ ගිහිල්ලා පව් වෙලා බලාපොරොත්තුවක් නැතුව ළමයෙකුට හිටියේ හැබැයි අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේ එයාටත් ළමයක් ලබා දෙනවා. ඒ කතාවේ තමයි තියෙන්නේ ලූක් 1:37 මේ වගේ කියනවා. කවුරුර කියවන්න? ලූක් 1:37. මක්නිසාද දෙවියන් වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය. ඉංග්‍රීසියෙන් අනිත් මොකක් කතාවද දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. අතර මේක පෙන්නනවා අපිට. එක පැත්තෙන් තරුණ ළමයෙක් තම පුරුෂයෙක්ව දරලා නැහැ. අවුරුදු 16යි. අනිත් පැත්තේ පුරුෂයෙක්ව දරලා කාලයක්. අවුරුදු කීපයක්. දසක් ගානක් ගිහිලා තියෙනවා. දැන් සිස්ටම් එක වැඩ කරන්නේ නැතුව ඇති. ඒ එකම හාස්කම කරනවා දෙවියන් වහන්සේ දෙපැත්තටම එතරම් කියනවා දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ කියලා. ආමෙන්. අපේ ජීවිතයේ දේවගේ දේවල් තියෙනවා පංගක් වෙලා අපි බලාපොරොත්තු වෙනවා අනිත් එක්කනට වෙන ඉන්න ඉස්සර මට වෙන්න ඕන කියලා.
අනිත් පුත්කලයාට වෙන්න ඉස්සර මට වෙන්න ඕන කියලා නැත්තම් මේ කාලේ හැටි මට හැංගෙනවා අනේ මට දැන් නම් දැන් ජොබ් එකක් එන්න ඕන කියලා මේ ජොබ් එක දැම්මම ආව එන්න ඕන කියලා විවාහයක් වෙන්න පුළුවන් අනිත් පැත්තේ බලාගෙන ඉඳි සිටලා තියෙනවා උසස් වීමක් ඇයි කියලා ජොබ් එකේ නිවසක් හම්බ වෙයි කියලා ඒ කාලයක් ගිහිල්ලා දැන් බලාපොරොත්තුවක් නැහැ ඒ දෙවියන් වහන්සේ අතර ඉඳගෙන කියනවා මමයි තමයි සර්ව බලධාරි දෙවියන් වහන්සේ මට ඕන දෙයක් කරන්න පුළුවනි කියලා ඕන දෙයක් කරන්න පුළුවනි කියලා මම විවාහයක් ගැන යම් දෙයක් කියන්න කැමතියි දෙමෝපියට වැඩියම හදිස්සි වෙන්න එපා විවාහයක් ළමයින්ට කරන්න කාලයක් තියෙනවා තමයි හැබැයි විවාහ වෙන්නේ නැතුව ඉන්න එක හොඳයි වර්ධි විවාහයක් වෙනවට වඩා මම රවලා බලනවා කට්ටිය අයි මගේ කටයුතු ඉවරයි කියලා කියන්න පුළුවන්නේ යුතු දේ මම කරා හරි මං ආයෙත් කියන්නම් වර්ධි විවාහයක් යනවට කෙනාට වඩා විවාහ වෙන්නේ නැතුව ඉන්න එක හොඳයි ආමෙන් අය අපේ කටයුතු ඉවරයි එයාගේ ඔළුව කැකුම පටන් ගත්ත විතරයි තේරුණානේ අවුරුද්දෙන් අවුරුද්දට අවුරුද්දෙන් අවුරුද්දට අවුරුද්දෙන් අවුරුද්දට මට දන්නවා පංකොකලා දෙමව්පියෝ කවුරු හරි හොයනකොට බෑරුම් ප්‍රශ්නයක් දැක්කට පස්සේ කියනවා නැහැ විවාහයට පස්සේ හරියයි කියලා පච්ච බොරු වෙනදේ කැපවෙන්න ඉස්සර වෙන්න ඕන තරුණානේ පංගුවක් කට්ටියට ඒ වගේ වෙලා තියෙනවා ඒ වගේම පංගුවක් කට්ටිය ඉන්නවා වෙනස් වෙයි කියලා පටන් අරගෙන කිසිම වෙනස් වීමක් වෙලා තියෙනවා තව දරුණු වෙලා තියෙනවා ළමයි දුව පුතා හරියට දුක් විඳිනවා කරපු දේ වෙනස් කරන්න බෑ නං ඒක සයිඩ් එකේ හරියද ඒක නොමිලේ හැබැයි මං කියන්න ඕන දේ මේකයි ඉතින් මෙතන බලන්න යන්නේ මේ දෙන්නා මට තව දෙයක් කියන්න කැමති ඉස්සරහට යන්න ඉස්සරහ මම හාස්කම් දැකලා තියෙනවා සුහ නැතිර කට්ටිය සුවය ලැබිලා තියෙනවා ආමෙන් යක්ෂයෝ බලේ යටත් වෙලා ඉන කට්ටිය ඒගොල්ලන් නිදහස් වෙලා තියෙනවා මගේ ජීවිතයේ මම දැකලා තියෙනවා හොඳ ජොබ් එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙන වෙලාවේ හරිම හොඳ ජොබ් එකක් හම්බ වෙලා තියෙනවා හාස්කම් පංගුවක් දේවල් මං අඩුවෙන් දැකලා තියෙන්නේ මම කාලයකට ඉස්සර කිව්වා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ මම කටිය සුව වෙලා දැකලා තියෙනවා ජොබ් එකක් නැති කටිය ජොබ් දැකලා තියෙනවා පවුල් එකක වෙලා දැකලා තියෙනවා හැබැයි දෙවියන් වහන්සේ මේ ડિප්‍රෙෂන් කියන දේ සිංහලෙ මොකද කියන්නේ හා ડિප්‍රෙෂන් කියලා කියනවා මං මන අසනීපය අර අතුලන්තව විෂාවය විෂාවය කියන දේ ඒකට සුවේ ලැබෙනවා මම දැකලා නැහැ වැඩියෙන් හාස්කම් දැකලා නැහැ ඒක මට ලොකු ප්‍රශ්නයක් ඇයි ඒක මගේ පවුලේ ඒක ටිකක් තිබ්බේ ටිකක් නෙවෙයි හුවක් තියෙන හින්දා මගේම පවුල කියන මගේම පවුල නෙමෙයි මගේ අම්මගේ අයියලා දෙමෝපියෝ නාට්‍යෝ අතර ඉතින් මම කිව්වා දෙවියන්ට ඔබට සෑම දේ කරන්න පුළුවන් නම් ඔබට අපේ ශාරීරිය සුව කරන්න පුළුවන් නම් අපේ මනස සුව කරන්න බැරි. මෙතන දොස්තර බෑ කියන වෙලාවේදී අපි අහස්කම දකින්නවා නම් අයි මෙතන දකින්නේ නැහැ කියලා. මම ඉතින් කාලයකට දොස් පැවරුවා දෙවියන් වහන්සේ වගේ. ඔබ කියනවානේ සෑම දෙම පුළුවන් කියලා. ඇයි බැරි කියලා. මම තරුණ කණ්ඩායමේ නායකයෙක් වෙලා ඉන්නකොට තරුණ දුවෙක්කාවා සිස්ටර් කෙනෙක් ආවා කොළඹ වැදගත් පවුලක පොලිසිය ලොක්කෙක් එයාගේ දුව එයා ඇවිල්ලා සභාව ඇතුළට කාලයකට ආපු පස්සේ මාස 6ක් විතර හරි මානසික රෝගයක් පීඩනයක් තියලා හරි ප්‍රශ්නකට ඇතුළු වුණා පංගුවක් වෙලා මම සභාවට එනකොට ඒ දොර
මැද මෙහෙම අතර නිදාගෙන හොඳට හොඳට ඇඳගෙන අම්මයි තාත්තයි දොස් කිව්වා සභාවට ඕවගේ සභාවකට ආපු ඉඳ තමයි මේ මගේ දුවට මේවා වෙලා තියෙන්නේ කියලා හොඳට පාඩම් කරපු එක්කෙනෙක් පය ගණන් නිදා ගන්නවා කතා කරන්න හැකත් එක්ක අනේ ස්වාමින් වහන්සේ දැන් මොකද කරන්නේ අපිට බලපෑමක් යනවා උස ස්ථානකින් දැන් සභාව ගැන දොස් කියනවා ඔබේ නාමයට විරෝධ කතා කරනවා මොකද කරන්නේ ඔබට සුව කරන්න බැරිද කියලා මට කැමති කියන්න දෙවියන් වහන්සේට හාස් කමක් කරා අද එයා මේ වගේ වේදිකාවට ඇවිල්ලා කතා කරනවා එයා කියනවා මේ වගේ ડિප්‍රෙෂන් වෙලා ඉන්නකොට ඒක ටැබ්ලට් එකක් කියන ගන්නවා ඒක හැපි පිල් එකක් කියලා කියන්නේ ඒ හැපි පිල් එක මම තාම ගන්නවා හැබැයි දෙවියන් වහන්සේ මාව සම්පූර්ණ සුව කරලා තියනවා එයා උසස් අධ්‍යාපනයක් කරා උසස් අධ්‍යාපනයක් කරලා විවාහ වුණා විවාහ වෙලා එයාට ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා දැන් එයාගේ ජීවිතය හරි අනගිපැත්ත තියෙන්නේ එයා කියනවා දවසක මම පිස්සෙක් වගේ හිටියේ හැබැයි දෙවියන් වහන්සේ මාව සුව කරා කියලා ඉතින් දෙවියන් වහන්සේ ඕන දෙයක් කරන්න පුළුවන් කියනකොට ඇත්තට ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් මට ආයෙත් මතක් කරන්න කැමති ඔබේ ජීවිතේ යම් පැත්තක් තියෙනවා ඇති අද කසල ගොඩක් වෙන්න වගේ වෙන්න පුළුවන් හැබැයි කසල ගොඩෙන් ඔසවන්න දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබ ඔසවන්න පුළුවන් හැමදේම දෙවියන්ට පුළුවන් ඕන දෙයක්ම දෙවියන්ට පුළුවන් දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ ආමෙන් ඒත් අපි බලන්නේ දෙවියන් වහන්සේ යම් දෙයක් අපිට කරයි කියලා දෙවියන් වහන්සේ බලන්නේ අපේ ජීවිතේම හාස්කමක් වෙයි කියලා අපි යන යන ස්ථානේ එතකොට අපි යන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් අපි යන යන ස්ථානේ කට්ටිය බලනවා මේ වගේ පුත්කලයක් මේ වගේ බාපි පුත්කලයක් පවුලෙන් ආපු පුත්කලයක් මේ වගේ ප්‍රශ්නයක් තිබ්බ පුත්කලයක් මේ වගේ වර්ධකව කරපු පුත්කලයක් කොහොමද යා මෙතනට ආවේ කියලා එතකොට අපිට නෙමෙයි මහිම එන්නේ දෙවියන් වහන්සේට මහිම එන්නේ මෙතන අපි දකිනවා අපි දකිනවා Elizabeth gay Mary gay Marial gay womb එක ගන්න ගර්භාෂය අරුණා ළමයා කැම්මුණා හැබැයි ඒ දවස් ටික අනිත් කට්ටියට දෙවෙන් වාසේ හාස්කම කරා අනිත් කාන්තාවල් හිටියා උක අපේ දෙවෙන් යාත්‍නා කරලා ඒවා වෙලා ඇති හැබැයි අද අප මත අපි මතක තියාගන්නේ මේ දෙදෙනා තමයි අයියේ ඒගොල්ලන්ට හාස්කමක් වුණා විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ ජීවිතේම හාස්කමක් වුණා හින්දා ඒකේ හින්දා අවුරුදු 2000කට පස්සේ අපි තාම මේ කාන්තාවල් දෙන්න ගැන කතා කරනවා හාස්කම් හුඟක් වෙලා තියෙනවා ලංකාවේ මේ සභාවේ හාස්කම් කීපයක් වෙලා තියෙනවා ඔබේ ජීවිතේ ඔබේ පවුලේ හාස්කම් වෙලා තියෙනවා ඒ කට්ටිය කො යම් කිසි කාරණාවක් හින්දා ඒ හාස්කම තාවකාලික හාස්කමක් වෙලා. හැබැයි දෙවියන් වහන්සේ බලන්නේ ඔබේ ජීවිතයේ යමුරෙන් යම් දෙයක් කරන්න. ඒක කරා මරියාල්ට. ඒක කරා මරියාල්ට. මරියාගේ ස්ථාවරය ගැන ටිකක් හිතලා බලන්න. අවුරුදු 15යි 16යි වෙන්න පුළුවන්. ඒ සමාජයේ පුරුෂයෙක් නැතුව ළමෙක් හම්බුණත් කසපාර තමයි. කසපාර තමයි කසපාරක් විතරක් නෙවෙයි ගල් පාරක් වැදෙනවා ගල් පාරක් වැදෙනවා එතකොට දේවදූතයා ආවිලා කියනකොට මරියාල්ට මරියාල් ඔබ ළමයෙක්ව ලබා ගන්න යනවා කියලා පළවෙනියට එයා කියන දේ හැබැයි මම පුරුෂයෙක් දැනගත්තේ පුරුෂයෙක්ෙන් දෙකට නැහැ කියලා යා එකපාර මතක් වෙනවා යාට මයි ගුඩ්නස් මේ මොකද මේ කියන්නේ මේක වුණාද මට ඉඩෙන් මගේ මගේ පවුලට ඉඩ නැහැ මට ඉඩ නැහැ මගේ නම්බු ඉවරයි මගේ නම ඉවරයි ඒ වගේම තමයි යෝසෙෆ්ත් යෝසෙෆ් දැනගත්තම මොකද කියන්නේ හොඳ මිනිසෙක් ඉන්න හිමීන් සයිඩ් එකට දාලා යන් කියලා හැබැයි දෙවියන් වහන්සේ එතකොට කියනවා යෝසෙෆ්ට ඒක කරන්න එපා කියලා අවුරුදු 16යි අපේ සමාජය බලන්න බඩේනවා එළියට විශ්වවිද්‍යාලය යනවා කියමුකෝ මොකද මේ බඩ වැඩි වෙලා නෑ මේ සුද්ධාත්ම වංශතුලින් ළමයෙක් හම් වෙන්නේ නෝ
කවුද අහන්නේ කිය කටියේ කවුද අනේ මේ මේ සුද්ධාත්ම වහන්සේ අඳුරලා දෙන්නකෝ කවුද කියලා නේ කවුද මේ සුද්ධාත්ම විහිළු කරලා ඇති අපහසු කරලා ඇති ලැජ්ජාවට පත් වෙලා ඇති හැබැයි ඒ ටික ඔක්කොම දැනගන්න ඒ කතාව කියනකොට දෙවියන් වහන්සේට මරියා කියනවා මම ඔබේ සේවකයා කියලා ඔබ කැමති විදියට මට වෙන්න මම යටත් වෙනවා කියලා ඒක කියපු හැටියම එතන එයාගේ ජීවිතය පරිවර්තන වෙන්න පටන් ගත්තා ඒ ස්ථානේ පරිවර්තන වෙන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ ඔබට දන්නවා මට වැඩිය මේක ඔබ සැලසුනම මාව බේරන්න ඔබට දන්නවා මේක ඔබේ මාර්ගය නම් මගේ පවුල බේරන්න ඔබට දන්නවා එතනදී එයාගේ ජීවිතය හාස්කමක් වෙන්න පටන් ගත්තා එතනදී එයා දැනගත්තා දෙවියන් වහන්සේ යාට අනුග්‍රහයක් දීලා තියෙනවා කියලා එතනදී එයා සින්දුවක් කියන පටන් ගන්නවා මගේ දෙවියන් වහන්සේ මාව අමතක කරලා නැහැ කියලා ඒ සින්දුව අදත් වැදගත් සින්දුවක් හැටියට নমස්කාරයේ සින්දුවක් හැටියට ඒ වගේ වෙන සින්දුවක් නැහැලු මරියාගේ සින්දුව වගේ අයි යටත් ගුණා එකපාරටම දෙවියන් වහන්සේ මම ඔබේ සේවකයා මම ඔබේ සේවකයා ඔබ හිතන හැටියට මගේ ජීවිතය මම ඉඩ දෙනවා කියලා අපිට කීප උමනාවල් තියෙනවා දෙවියන් වහන්සේට ඒක ලබා දෙන්න විනාඩියක් වයන්නේ නැහැ එයා වචනය කිව්වත් ඒක වෙනවා එහෙනම් ඇයි පංගුවක් දේවල් වෙන්නේ නැත්තේ එහෙනම් ඇයි පංගුවක් දේවල් වෙන්නේ නැත්තේ සොයන්න ඕන දෙයක් නේ අපි ප්‍රකාශ කරනවානේ දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ කියලා දෙවියන් වහන්සේ බැරි දෙයක් නැත්තම් ඇයි වෙන්නේ නැත්තේ දෙවියන් වහන්සේට ඒකට වඩා වැදගත් දෙයක් තියෙනවා කරන්න අපේ ජීවිතේ වැදගත් දෙයක් තියෙනවා ඒ විතර අපේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න දෙවියන් වහන්සේ මාර්ගයක් හදනවා හැබැයි අපි තේරුම් ගන්න හැ ඕක අපිට ඕනේ මේ හාස්කම තමයි ඒ හාස්කම හොඳයි අහන එක අහලා කියන තියෙනවා මට හාස්කම් දා කියන කැමති ඒක වර්ධියට තේරුම් ගන්න එපා හැබැයි ඔබේ ජීවිතේ හිතලා බලන්න අප්‍රේල් මාසේ යනවා ඔබේ ගමේ යනවා අලුත් අවුරුද්දට ගමේ ඔක්කොම දන්නා මේ ඉස්කෝලේ හිටපු දඟම ළමයා කියලා ඔබ යනවා ගමේ අනේක් මේ කොල්ලෙක් බැලන් නැති දකින්න බැරි මේ කාන්තාවක් මෙයා කියලා ඉස්සරහ හැබැයි දැන් යම් දෙයක් වෙලා ඇතුලේ යම් දෙයක් වෙලා අතුලයි හරි මෝඩ ළමයා කියලා ඉස්සරහ ගමේ දන්නවා හැබැයි දැන් දන්නවා යම් දෙයක් වෙලා කතා කරනකොට දන්නවා අතන ආලේපයක් තියෙනවා කියලා වචනේ හැවිලා ඥානවන්තයි කියලා මේ 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 ගමේ බෝරුවට මොකද උනේ මේ ගොම්බැස්සට මොකද උනේ යේසුස් වහන්සේ වුණා යේසුස් වහන්සේ වුණා යේසුස් වහන්සේ අත් ගැසුවා ඒක පටන් ගන්න ස්ථානයේ මරියල් තරුණයෙක් වුණාට අනිත් පැත්තේ බලන්න අලිස එලිසබෙත්ව යලාපොරොත්තු නැහැ වයස ගිහිල්ලා දැන් ළමයෙක් හදාගන්නේ කොහමද කට්ටිය මොකද කියන්න යන්නේ මේ නාකි විසේ කියලා එමනේ නේ ඒත් දෙවියන් වහන්සේට කීකරු වෙලා ඒ දෙදනාව පාවිච්චි කරලා දෙවියන් වහන්සේගේ සුභාරංචිය ගෙන්න සුභාරංචිය කතාව සම්පූර්ණ කරන්න දෙවියන් වහන්සේ මේ කාන්තාවල් දෙනවා පාවිච්චි කරා ඒගොල්ලන් ලෑස්ති වෙලා ඉන්න හින්දා දෙවියන් වහන්සේ යටත් වෙලා අනේ ස්වාමින් වහන්සේ අපිට කරපෝ හාස්කමට බොහොම ස්තුති හැබැයි යාගේ ජීවිතයේ හාස්කමක් වෙන්න ඒගොල්ලන්ගේ ජීවිතේ පරිත්‍යාග කරපු හින්දා ඔබටයි මටයි වැදගත් මාර්ගයක් තියෙනවා ඔබටයි මටයි අපි භුක්ති විඳින දේවල්ට වඩා යම්බුරු භුක්ති විඳින දේවල් තියෙනවා දෙවියන් වහන්සේ ඔබ ඔසවන්න සමාජයේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබේ පසුබිම කෙසේ වුණක්වත් ඔබේ දරුණ එක්කෙනෙක් වුණාට
ඔය ප්‍රශ්න ඔබ ඔබ වැරදි කීපයක් කරන උනාට ඔබ මේක කියනවා නම් දෙවියන් වහන්සේ මම ඔබ සේවකයා. ඔබ හිතන හැටියට මගේ ජීවිතේ මම ඉස්සරහට ගෙන යන කැමැති කියලා. එතන ඔබේ ජීවිතය හාස්කමක් වෙන්න පටන් ගන්නවා. එතන යන්න කැමතිද ඔබට? මං කතාවක් කියලා තියෙනවා, අයි පාරක් කියන්නම්, පමා වෙන්න. පස්වෙනි පාර නම් 2011 මං බෑරුම් විදියකට අසනීප වුණා. ඇවිදින්න බෑ, කතා කරන්න බෑ, මූණ ඇස් දෙක රතුම රතුයි, කිසිම පංගුවක් දේවල් මතකයි, ගණන් හදන්න බෑ. ගණන් හදනකොට 120 එකතුකරනකොට ලියලා තමයි එකතු කරන්න ඕන. ෆෝන් නම්බරයක් මතක තියාගන්න බෑ. අංක 6ක් තියෙනවා නම්, අංක 7ක් තියෙනවා නම් 07734 කියලා අනිතිකව මතක වෙනා. එච්චර බෑරුම් තත්ති හින්දියා. ඇඳේ හිටියේ හුඟක් වෙලා මගේ මට හුඟක් මගේ පෙන්වුවේ පාස්ටර් කෝල්ටන් තමයි. ඔබට පාස්ටර් ජාන්සුයි පාස්ටර් මයිකල් වගේ. ගෙදර එනවා පාස්ටර් කෝල්ටන් ගෙදර ඇවිල්ලා මගේ ඇඳගාව පුටුවක් දාලා පුටු ඇඳගෙන කතා කරන්න පටන් ගන්නවා. විනාඩි දෙකෙන් මම දොයියා. මම නිදි. පාස්ටර් කෝල්ටන් ඇවිල්ලා ඉන්නේ. එච්චර අමාරුයි. පාස්ටර් කෝල්ටන් බලාගෙන ඉන්නවා හැබැයි විනාඩි 30ක් විනාඩි 40ක්. මං ආයිත් හැරෙනකොට කියන්නේ පාස්ටර් සෝරි මට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකට ප්‍රශ්නක් නැහැ ක්‍රිස්සෝ කියලා. දවසක් යම් කතාවක් කිව්වා මට. මම පුදුම වුණා. එයා කිව්වා දෙවියන් වහන්සේ ඔබට එලියෙන් හාස්කමක් කරන්න පුළුවන්. ඒක දෙවියන්ට පුළුවන්. දෙවියන් වහන්සේට අතුල්ලාන්තව යම් දෙයක් කරන්න පුළුවන්, සුවයක් ගන්න පුළුවන් කියලා. එයා ඒකට පස්සේ කිව්වා එලියෙන් කරන හාස්කමට වඩා මට කැමති අතුල්ලාන්තව කරන සුවය කියලා. මම පුදුම වුණා. මේ පාස කෝල්ටන් නේ. එයා ගැනනේ අපි කතා කරන්නේ. එයාගේ හාස්කම් වෙනවද දෙවන්නේ? ලෝක වටේම ප්‍රසිද්ධයිනේ. අනේ පාස කෝල්ටන් මට එනකොට ඇයි එහෙම කියන්නේ? අනිත් කට්ටියට කියනවා හාස්කමක් වෙන්න යනවා දණුයි මොහොත දණුයි පැය කියලා. මට එනකොට කියන අතුලන්ත එකක් කියලා. අනේ පාස කෝල්ටන් එහෙම කියන්න එපා. මට තනිකම නැහරි කරන්න. මට මේ ඇඳේ ඉන්න බෑ. මට අවුරුදු 49යි. මට පවුලක් ඉන්නවා. මට වැඩක් තියෙනවා. මට සේවයේ බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. ඇයි කොහොමද සේවය කරන්නේ? කොහොමද දේශනා කරන්නේ? කිසිම දෙයක් මතක තියාගන්න නැතුව ඉන්නකොට. හැබැයි එයා කියපු දේ යම් කිසි විදියකට අතුලන්තව වැටුණා. මම ඒක ලබා ගත්තා. මම යම් දේවල් කරන්න පටන් ගත්තා. පුරුද්දක් හැටියට දෙවියන්ගේ වචනය අරගෙන සුවවීම කියන වචන අරගෙන උදේටත් රාත්‍රියටත් ඒව ප්‍රකාශ කරන්න පටන් ගත්තා. අවිදින්න බැරි හින්දා අඩි 20කට සුද්ධාත්ම මේ සන්නියා භාෂාවෙන් කතා කරගෙන අවිදිනවා. සිස්ටර් නැහැ ගෙදර. සිස්ටර් අවිදින්න දෙන්නේ නැහැ වැටේ කියලා ආයි පාරක්. දොස්සලා කියලා තිබුණා වැටලා ආයි මොලේ වැදුනක් කොහේ හරි මම ඉවරයි කියලා. ඉතින් යන්නති වෙලාවේ අන්‍ය භාෂාවෙන් කතා කරන අඩි 20ක්. අනිත් දවස අඩි 22ක්. අනිත් දවස අඩි 24ක්. ඒ වගේ. කම්පියුටර් ගේම් එකක් ගත්තා. කම්පියුටර් එකේ ගේම් එකක් හොයාගත්තා. මොලේ කනෙක්ෂන් ටික හරි ගස්ස ගන්න. ඒකේ ලෙවල් තියෙනවා. ලෙවල් එකේ පටන් ගත්තේ ඒ දේවල් කරන දේවල් තුළින් ලෙවල් එකෙන් උඩට ගියා. යම් කිසි විදියකට අතුල්ලාන්තව දේවල් අලුත් පුරුදු එතන ආවා. අලුත් පුළුවන් කියන මතයක් ආවා. දෙවියන් වහන්සේ අලුත්ෙන් යම් දෙයක් කරා. අර සේවයේ බලාපොරොත්තු නැහැ කියලා එකනකොට දෙවියන් වහන්සේ දවසක SMLF කෝඩේක සභාපති කරා. මං කියන දෙවියන්ගේ මහිමයට ඒ කාලේ මට හුඟක් තරහ යනවා. සිස්ටර් විනාඩි 5ක් මේ පරක්ුණත් මං හිතනවා මට තියෙන ප්‍රශ්නේ ඉඳලා මාව දාලා ගිහිල්ලා කියලා. ඉතින් හුඟක් බැන්නා. හැබැයි ඒ ස්ථානෙන් දෙවියන් වහන්සේ මගේ ජීවිතය හාස්කමක් කරා. ඉතින් මට දන්න කට්ටිය මට මේවා කියන ඉංග්‍රීසියෙන් පාස්ටර් ක්‍රිසෝ යුවර් වෝකින් මිරකල් කියලා. හැලෙලුයා. සුවයකින්ද නෙවෙයි ජීවිතයේ රාමුවම වෙනස් වුණා. බයිබලය බලන්න. ওই වගේ ස්ථානවල වලට දෙවියන් වහන්සේගේ කටියව ගෙනියනවා. පංගොක් වෙලා අසනීපයක්, පංගොක් වෙලා ප්‍රතික්ෂේපයක්, පංගොක් වෙලා යටත් දාමක්, පංගොක් වෙලා පාවාදීමක්.
හැම වෙලාවෙම කොහේ හරි බයිබලයේ එක්කෙනෙක්ව ගත්තත් දෙවියන් වහන්සේ එයාට ඒ මාර්ගය තුලින් ගෙනියනවා. ඇයි ගෙනියන්නේ? එලියාන්තව මොකුත් නැහැ. එලියාන්තව මොකුත් නැතු වුණාම අතුලාන්තව දෙවියන් වහන්සේ යම් දෙයක් කරන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ බලාපොරොත්තුෙන් ඉන්නවා ඔබේ තරුණ ජීවිතයේ, ඔබේ ජීවිතයේ, ඔබේ 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 පවුලේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන හාස්කමක් කරනවා විතරක් නෙවෙයි, ඔබව හාස්කමක් හැටියට පරිවර්තන කරගන්න. ඔබ කියන්න ඕන දේ, දෙවියන් වහන්සේ මරියාල් වගේ මම ඔබට යටත් වීම කියලා. ඔබේ කියන පැත්තෙන්, ඔබේ කියන හැටියට. අපි අන්තිමට කියවමු. ඒසායා මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමින් වහන්සේ කියනසේක. අහස පොළොවට වඩා උස්ව තිබෙන තාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත්, මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. පැහැදිලිව යම් දෙයක් කියනවා. අපි සිතන විදියට නෙවෙයි දෙවියන් වහන්සේ සිතින් හිතන්නේ. අපි හිතනවා අපි ස්කෝලර්ෂිප් පහ කරලා, ඕලෙවල් කරලා, ඒලෙවල් කරලා, විශ්වවිද්‍යාලය ගිහිල්ලා, බැඳලා, ළමයි තියලා, මුරපුරන් තියලා, ඔන්න අපේ මාර්ගය. පඩිපෙලක් නගිනවා වගේ නැත්තම් මේ ඉදිමගක් නගිනවා වගේ එකෙන් එක රැගලා ගහ පිටිපස්සට හැදලා කියන දැන් මං ඉනි මගේ තුන් කාලයකට උඩට ඇවිල්ලා ඉවරයි කියලා. පංගුවක් වෙලා දෙවියන් වහන්සේත් එක්ක නගිනකොට ලිස්සලා වැටෙනවා. දෙවියන් වහන්සේ කොහෙද ඔබ මාව ඇයි ඇල්ලුවේ නැත්තේ? දෙවියන් වහන්සේ කොහෙද මේ මට හානි කරනකොට ඔබ කොහේ හිටියේ නැද්ද? දෙවියන් වහන්සේ දෙනවා පඩිපෙළ එක කඩ එකක් දොවන්න. අපි ඒකට පස්සේ හෙලිකොප්ටර් එකේ වාගේ උඩටම කියලා දානවා. දෙවියන් වහන්සේ කියනවා මගේ මාර්ගය වෙනස් කියලා. අන්තිමට කියමු අයපාරක් ලූක් 1:38. මරියාද බැලුව මැනව, ස්වාමින් වහන්සේගේ දාසිය ඔබගේ වචනය ලෙස මට වේවායයි කීවේය. එවිට දේව දූතයා ඈ කෙරෙන් ගියේය. දෙවියන් වහන්සේගේ වචනය හැටියටද මට වේවා. මැජික් වර්ඩ්ස් මැජික් කියලා කියන හොඳ නැහැනේ. හැබැයි විශේෂ කාවද මං විශ්වාස කරන්නේ, දෙවියන් වහන්සේද මාවද? ඔබේ ජීවිතේට අනාගතයක් තියෙනවා. මට අද අයිපාරක් යත්න කරන කැමති අර වෙලා නැති දේවල් වෙන්න ඕන කියලා. ඇයි දෙවියන් හැම දෙයක්ම පුළුවන්. දෙවියන් විශ්වාස කරනවා නම් අපි ආයිත් ආයිත් අහන්න පුළුවන් යාගෙන්. හැබැයි ඒකට වෙලා යම්බුරු යාත්තාවක් තියෙනවා. දෙවියන් වහන්සේ මම ඔබේ සේවාව. I'm your servant. ඔබ හිතන හැටියට මගේ ජීවිතේ වෙන යුතුයි කියලා. දෙවියන් වහන්සේ ඔබේ පවුලේ උත්සවයකට යනකොට, කාගේ හරි විවාහයට යනකොට, මගුල් ගෙයකට යනකොට, දන්නේ නැතුව ඔබේ ජීවිතය බලන්න, ඔබේ ජීවිතය හදන්න යනවා දෙවියන් වහන්සේ. ඔබේ තුලින් ඔබේ නාතියොන්ට ඔබේ පවුලටත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න. අපි නැගී සිටමු මේ වෙලාවේදී. හලෙලූයා, හලෙලූයා.